COVID නිසා විදේශගත ශ්‍රමිකයන් විශාල පිරිසක් ලංකාවට ආවා. ඉතින් මේ නිසාම විදේශවන් නියුත් කාර්යංශය විසින් මේ අයට විශේෂ ආධාර මුදලක් ලබා දෙන බව විවිධ ඌ මාධ්‍යන්වල පළ වුණා. ඉතින් මෙහිදී විදේශවන් නියුත් කාර්යංශය ප්‍රකාශ කරන්නේ මේක ව්‍යාජ දෙයක්. කියන්නේ ආධාරයක් ලබා දෙන්නේ නැහැ. නමුත් ස්වයං රැකියාවක් ස්ථාපනය කිරීමට නැත්නම් ඔබ ස්වයං රැකියාවක් ස්ථාපනය කිරීමට හිතාන ඉන්නවනම් තීරණය කරලා තිබෙනවා නම් මේ සඳහා තමයි අවශ්‍ය මුදල් ආධාරය ලබා දෙන්නේ. ඉතින් මෙහිදී ඔබ පිටරටක ඉඳන් ලංකාවට ආවා. නිරෝධාන මධ්‍යස්ථානයක හෝටලයකින් ඔබගේ සියලුම විස්තර විදේශවන් නියුත් කාර්යංශය විසින් ලබා ගන්නවා. මේ ලබාගත් විස්තරවලට අනුකූලව ඔබ යම්කිසි ස්වයං රැකියාවක් ස්ථාපනය කිරීමට අපේක්ෂිතයි නම් මේක පටන් ගැනීමට අපේක්ෂා කරනවා නම් මේ ආධාර මුදල් රුපියල් 50,000ක ආධාර මුදලක් ලබා දෙන බව තමයි විදේශවන් නියුක්ති කාර්යංශයේ තවදුරටත් මේ නිවේදනයේ සඳහන් කරන්නේ. එහෙම නැතුව පිටරට ඉඳන් ආපු විගස මෙහෙම ආධාරයක් ලබා දෙන බව නම් සඳහන් වෙන්නේ නැති බව තමයි මේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ඉතින් මේ ඒත් එක්කම දැනගත යුතු කාරණා තමයි මේ ඔබ විදේශවන් නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිලා කරන බ්‍යුරෝ පේමන්ට් එක කරලා තමයි යන්න ඕනේ. එහෙම හරි තමයි මේ චාන්ස් එක හම්බෙන්නේ. අපි දැක්ක මෙහිදී විදේශගත ශ්‍රමිකයන් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් පළ කරලා තිබ 50,000 මොනවද කරන්න පුළුවන් 50,000 කරන්න දෙයක් නැහැ කියලා. සමහර ලංකාවට ආවම මේක ඇත්ත වෙන්න පුළුවන් විදේශගත විදේශ රටක ඉඳලා ලංකාවට එනකොට. ඉතින් මෙහිදී 50,000 කියන සමහරට කෙනෙක්ගේ වැටුපක් වෙන්න පුළුවන්. සමහරට වෙන්න පුළුවන් මේ වැටුපෙන් හතරෙන් එකක් වෙන්න පුළුවන් දෙකෙන් එකක් වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන්. මේක ඇත්ත. නමුත් 50,000 ව්‍යාපාරයක් පටන් ගන්න බැයිද? මෙහෙම ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් ලංකාව ඇතුලේ ඇත්ත මේ මැෂින් වල ගණන් වැඩි. ව්‍යාපාර පටන් ගන්න සැලුන් එකක් පටන් ගන්නවා කියලා හිතන්න. සැලුන් එක පටන් ගන්නක පුටුවටම රුපියල් 50,000ක් යනවා ඇති. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තිබෙනවා. මේක බොරුවක් නෙවෙයි. නමුත් ඔබ තාමත් ව්‍යාපාරය පටන් ගැනීමට කැමැත්තෙන් ඉන්නවා නම් 50,000ක් කියන්නේ හොඳ මුදලක්. මොකද පිටරට ඉඳන් ඔබ ලංකාවට එනකොට මේ සමහර කෙනෙකුට ඉතුරු කරගෙන ඉන්න හැකියාවක් තිබෙනවා. එහෙම ඉතුරු කරගත් කෙනෙක් ලංකාවට එනවා නම් මේ මැනේජ් කරගෙන ඉන්න හැකියාවක් තිබෙනවා. නමුත් මේ ගොඩක් දුරට මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් පටන් ගන්නකොට ප්‍රශ්නේ තමයි මේ ව්‍යාපාරය පටන් ගැනීමේදී ඔබ සතුව දැනුමක් නැතිකම, තාක්ෂණික දැනුමක් නැතිකම, මුදල් පරිහරණය ගැන දැනුමක් නැතිකම, හොඳ කළමනාකාරීත්වයක් නැතිකම. ඉතින් මේ ප්‍රශ්න හේතුවෙන් කඩා වැටෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩි. සමහරලාට ආදායමක් එනකොට හිතනවා මේ සම්පූර්ණ ආදායම මේක මගේ ප්‍රොෆිට් එක කියලා. එහෙම නැහැ. මේක ආදායම කියන්නේ ප්‍රොෆිට් එක අතර වෙනසක් තිබෙනවා. ආදායම 10,000යි නම් ප්‍රොෆිට් එක 2,000ක් වෙන පුළුවන්. එහෙනම් 2,000 තමයි ඔබ යම් කිසි වියදමක් කරනවා නම් කරන්න පුළුවන්. නමුත් මේ 2,000 වියදම් කළ යුතු නැහැ. මේ 2,000 යම් කිසි කොටසක් ඔබ නැවත ආයෝජනය කළ යුතුයි. එහෙම කරොත් තමයි ව්‍යාපාරයක් සක්සස් කරගන්න පුළුවන්, සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් මේ දැනුම ඔබට අනිවාර්යෙන් තිබිය යුතුයි. 50,000 වත් ගොඩන ගියන්න පුළුවන් කියන එක නම් ඇත්ත. අනිවාර්යෙන් ඒක කරන්න පුළුවන්. හැබැයි සාර්ථක මේ ඔබට අයිඩියා එකක් තිබෙන හොඳ අදහසක් තිබෙන්න ඕනේ. මේ අදහස තිබෙනවා නම් මේ කොහොමද ක්‍රියාත්මක කරන්න, හොඳ මැනේජ්මන්ට් එකක් තිබෙනවා නම් ඔබට ඇත්තම මේ දේවල් කරගැනීමේ හැකියාවක් තිබෙනවා. කොහම වුණත් විදේශගත සේවා නියුක්ති කාර්යංශයෙන් කියන්නේ මේ කොහොමද කරගන්නේ කියලා, ඔබට යන්න ඕනේ කොහෙද කියලා. කොහොමවත් ඔබට 1969 විදේශ නියුක්ති කාර්යංශය මත මේ හැකියාවක් තිබෙනවා. ස්වයං රැකියාවක් කරන්න කැමති කෙනා ඔබට ඇමති මේ 50,000 මුදල ලබා ගැනීම හැකියාවක් තිබෙනවා කියන එක තමයි අපි අද කියන්නේ. ඉතින් ඒත් එක්කම අපි මේ සම්බන්ධයෙන් කලින් වීඩියෝස් කරලා තිබෙනවා. මේ 50,000ට කලිනුත් ඒ කියන්නේ 50,000 වෙනම දෙන්නේ. ඉතින් මේ කොවිඩ් නිසා ආපු අය. ඒත් එක්කම පිටරට ඉඳන් ආපු ලාංකිකයන්ට ස්වයං රැකියා අවස්ථාව සඳහා තවත් ආධාර මුදල් ලබා දීමේ වැඩසටහන්, ණය ආධාර මුදල් ලබා දීමේ වැඩසටහන් දේශවන නියුක්ති කාර්යංශය විසින් ක්‍රියාත්මක කරනවා. මේ සියල්ල අපිට දැනගැනීම හැකියාවක් තිබෙනවා විදේශවන නියුක්ති කාර්යංශය සම්බන්ධ කරගැනීමෙන්. මා හිතනවා ඔබට MCD දැනගන්න හැකි වෙන ඇති කියලා. අද දිනේදී වීඩියෝ ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිත් අය channel එක ගැන කියන්න, ඔබ තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න සුබ දවසක්.